ලෝකෙම දන්න ජස්ටින් බීබ වගේම ලංකාවෙන් ලෝකෙට ගිය යොහානිට ඒ ජනප්‍රියත්වයට යන්න උදව් කරපු platform එක තමයි YouTube කියලා කියන්නේ. ඉතින් අද අපි කතා කරමු YouTube ගැන. අද අපි කතා කරන්න යන YouTube platform එක කියලා කියන්නේ video sharing platform එකක් කියලා කියන්නත් පුළුවන්. මේ වෙනකොට YouTube එක social media එකක් බවට පත් වෙලා තියෙනවා. ඉතින් 2005 දී YouTube පටන් ගද්දී ඒ වගේම Google ආයතන ඊට පස්සේ මේක මිලදී ගත්තට පස්සේ මේ වෙනකොට ලෝකේ දෙවැනි විශාලතම traffic එකක් තියෙන website එක බවට මේ YouTube පත් වෙලා තියෙනවා කියලා ඔයා දන්නේ නැතුව ඇති. ඉතින් මාසයකට යූසර්ස්ලා බිලියනයක් විතර මේ තුල තමන්ගේ වීඩියෝස් අප්ලෝඩ් කරන්න ඒ වගේම ඒ වීඩියෝස් නරඹන්න එනවා මේ YouTube වල තියෙන වැදගත්ම දේ තමයි මේ platform එක නොමිලේ ලබා දෙන සේවාවක් වීම. ඉතින් YouTube කියලා කියන්නේ premium service උත් offer කරන හැබැයි free ඉතාමත් පහසුවෙන් ඔයාට content creator කෙනෙක් වෙන්න උදව් කරන platform එකක් කියලා කියන්න පුළුවන්. මේ platform එකට හැම විනාඩියකදීම ලෝකේ වටෙන්ම පැය 500කට ආසන්න වීඩියෝස් අප්ලෝඩ් වෙනවා කියන එකත් සමහර විට ඔයා දැනගෙන ඉන්න නැතුව ඇති. ඉතින් මේ platform එක සාමාන්‍යයෙන් අපි මේ කතා කරන TV channel එකකින් වෙනස් වෙන ප්‍රධානම දේ තමයි අපිට content on demand විදිහට මේ හරහා නරඹන්න පුළුවන්. අපිට යම්කිසි වෙලාවක් අවශ්‍ය නැහැ. අපිට අවශ්‍ය වෙන වෙලාවට බලන්න ඒක post කරන්න නැවතත් ඒ content එකට අපිට free වෙන වෙලාවට යන්න මේ හරහා පුළුවන් වෙනවා. ඒ වගේම තමයි මේ YouTube platform එක හරහා ගොඩක් content creatorsලා බිහි වෙලා තියෙනවා. ඒ වගේම නොහිතපු විදිහට මුළු ලෝකෙටම ඒගොල්ලෝ විවෘත වෙලා තියෙනවා. ඉතින් මං මුලින්ම කියපු ජස්ටින් බීබ කියලා කියන්නේ අවුරුදු 13 දී එයාගේ නිර්මාණ YouTube එකට යොමු කරලා ඒ හරහා ලෝකෙම ආදරය දිනාගත්ත. ඊට පස්සේ ලොකු recording labels එක්ක contract sign කරලා ගිවිසුම් sign කරලා එතනින් ජනප්‍රිය වෙච්ච කෙනෙක්. ඒ වගේම තමයි ලංකාවේ යොහානි කියලා කියන්නේ මේ වගේම ලංකාවේ Tamanගේ ගීත YouTube හරහා විශේෂම ඉන්දියාව සහ මුළු ලෝකයටම අරන් ගිහිල්ලා ජනප්‍රිය වෙච්ච කෙනෙක් කියලා කියන්න පුළුවන්. මේ දේවල් එක්ක අද අපි කතා කරන්න යන්නේ අපි ගාව තියෙන ෆෝන් එක විතරක් පාවිච්චි කරලා කොහොමද content creator කෙනෙක් වෙන්නේ කියන එක ගැන. ඉතින් content creation කියලා කිව්වම ඕගොල්ලන්ට ලොකු දේවල් අවශ්‍ය නැහැ. මෙතනදී ඕගොල්ලොන්ගේ යම්කිසි හැකියාවක් වෙන්න පුළුවන්, විනෝදාංශයක් වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් ඔයාගේ යම්කිසි විදිහකට මේ YouTube තුල content creator කෙනෙක් වෙන්න අවශ්‍යයි කියන ආසාව තියෙන්න පුළුවන්. මේ හැම දෙයකටම ලොකු මුදලක් වැය කරන්නේ නැතුව අපි අද කතා කරන්න යන්නේ ෆෝන් එකෙන් කොහොමද මේ content creator කෙනෙක් වෙන්නේ කියලා. පළවෙනි පියවර තමයි ඔයාගේ ෆෝන් එකෙන් ඔයා Gmail එකක් නිර්මාණය කරගන්න ඕනේ. ඉතින් බොහොම පහසුවෙන් ඔයාට පුළුවන් ඔයාගේ web browser එක පාවිච්චි කරලා Gmail account එකක් create කරගන්න. username password මෙතනදී ඔයාට ඔයාගේ details ටික දෙන්න අවශ්‍යයි. ඒ වගේම දැනටමත් ඔයාට Android phone එකක් තියෙනවා නම් ඔයා මේ වෙනකොටත් Gmail account එකක් එහෙම නැත්නම් Google account එකක් හදාගෙන ඉවරයි. මේ විදිහට ඔයා දැනටමත් ඔයාගේ ෆෝන් එකේ Google account එකක් හදාගෙන තියෙනවා නම් ඊළඟට ඔයාට කරන්න තියෙන්නේ YouTube app එක හොයාගන්න. මේ app එක හොයාගත්තට පස්සේ ඒකේ පහලින්ම තියෙනවා ඔයාට content create කරන්න, upload කරන්න අවශ්‍ය වෙන දේවල්. ඉතින් ඊළඟට අපි කතා කරන්න යන්නේ මේ විදිහට content creator කෙනෙක් වෙනවා නම් අපිට කැමරා සෝනෙද වෙනම, ඒ වගේම වෙනම කම්පියුටර් එකක්, ලැප්ටොප් එකක් ඕනෙද, මේ වගේ දේවල් ගොඩක් දෙනෙක්ගේ ළඟ තියෙන ප්‍රශ්න. මේ හැම දෙයකටම උත්තරයක් දෙන්න ඒ තමයි අපේ අතේ තියෙන ෆෝන් එක විතරක් පාවිච්චි කරලා සම්පූර්ණයෙන්ම වීඩියෝ එකක් ෂූට් කරන විදිය, එඩිට් කරන විදිය, thumbnail එකක් හදන විදිය, මේ හැම දෙයක්ම බොහොම සරලව අපි බලන්න යනවා ඊළඟ segment එකෙන්. එහෙමනම් අපි දැන් කතා කරන්න යන්නේ මොන විදිහටද මේ YouTube platform එකට content creator කෙනෙක්, එහෙමත් නැත්නම් YouTuber කෙනෙක් විදිහට ඇතුල් වෙන්නේ කියලා. මෙතනදී ඔයාගේ විනෝදාංශයක් මම කලින් කිව්වා වගේ, එහෙමත් නැත්නම් ඔයාගේ තියෙන හැකියාවක් මේ විදිහට YouTube platform එකට අරගෙන එන්න පුළුවන්. මේකට සාමාන්‍යයෙන් ටිකක් professional level එකෙන් වැඩ කරනවා නම් අපිට DSLR කැමරා එකක්,
පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම ප්‍රොෆෙෂනල් මයික් සෙටප් එකක් මේ වගේ දේවල්. ඒත් එක්කම ඒ ගන්න footage අපිට edit කරන්න laptop එකක් එහෙම නැත්නම් computer එකක් පාවිච්චි කරන්න පුළුවන්. හැබැයි හැම දිනාටම මේ වගේ DSLR එකක් ඒ වගේම laptop එකක් වගේ දේවල් නැති වෙන්න පුළුවන්. ඔයාලට හැකියාව විතරක් තියනවා වෙන්න පුළුවන්. එතනදී දැන් ඔයාලට පේනවා ඇති මං පාවිච්චි කරලා තියෙන දේවල් මොනවද කියලා. ඔයාගේ mobile එක අතේ තියෙන mobile එක හොඳටම ප්‍රමාණවත් වෙනවා. මොකද 2021 වෙද්දී අපිට full HD ඉතාමත් හොඳ quality එකකින් record කරන්න පුළුවන් phone මේ වෙනකොට තියෙනවා බොහොම සාධාරණ මිලකට එහෙම නැත්නම් budget range එකේ මිලදී ගන්න. මෙතනදී පේනවා ඇති මගේ mobile එක මං setup කරගෙන තියෙනවා. ඒ වගේම tripod එකක් අපිට හොයා ගන්න පුළුවන්. බොහොම අඩු මුදලකට එහෙම ට්‍රයිපොඩ් එකක් නැත්නම් බය වෙන්න දෙයක් නැහැ අපිට පුළුවන් මොකක් හරි දෙයක් ඔයාගේ නිර්මාණශීලීත්වයත් එක්ක එකතු කරලා පොත් ටිකක් වෙන්න පුළුවන් එහෙමත් නැත්නම් හොයා ගන්න පුළුවන් ඕනම දෙයක් ස්ටෑන්ඩ් එකක් විදියට පාවිච්චි කරන්න ඒත් එක්කම ඔයාට ඒ වගේ දෙයක් නැත්නම් මෙන්න මේ වගේ ෆෝන් හෝල්ඩර් එකක් උනත් පාවිච්චි කරන්න පුළුවන් ඒත් එක්කම ඔයාගේ ස්ටයිල් එක අනුව සමහර විට ඔයා කැමරා එකට ප්‍රසන්ට් කරනවා වෙන්න පුළුවන් එහෙමත් නැත්නම් ඔයා එළියට ගිහිල්ලා වීඩියෝ කරනවා වෙන්න පුළුවන් මේ ඕනම දෙයකදී ඔඩියෝ ක්වොලිටි එක විශේෂයෙන්ම කතා කරනවා නම් වෙනම ක්ලිප් ඔන් මයික් එකක් පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් මේ ටීවී ප්‍රොඩක්ෂන් එකේදී අපි වෙනම ක්ලිප් ඔන් මයික් එකක් පාවිච්චි කරනවා මේක ටිකක් මිලෙන් වැඩි. හැබැයි දැනට මාකට් එකේ ඒ වගේම ඔන්ලයින් ඔයාට මෙන්න මේ වගේ ක්ලිප් ඔන් මයික් එකක් බොහොම අඩු මුදලකට රුපියල් 2000කට 3000කට වගේ මිලදී ගන්න පුළුවන්. ඉතින් ඒ වගේ මයික් එකක් අපිට පාවිච්චි කරන්නත් පුළුවන්. මේ දේවල් එක්ක ලයිටින් කියන දේට ආපුවම අපිට බොහොම සරලව ආයසරයක් මම අර මුලින් කිව්වා වගේම ඔයාගේ නිර්මාණශීලීත්වය පාවිච්චි කරලා ලයිට්ස් පාවිච්චි කරන්න එහෙමත් නැත්නම් මෙන්න මේ වගේ රින්ග් ලයිට් එකක් පාවිච්චි කරන්නත් පුළුවන්. එහෙමනම් අපි බලමු මොන විදිහටද මේ තියෙන Tamanට තියෙන දේවල් පාවිච්චි කරලා මේ YouTube platform එකට content create කරන්න කියලා. එහෙමනම් අපි දැන් බලන්න යන්නේ මොන විදිහටද අපේ මොබයිල් ෆෝන් එක සහ ක්ලිප් ඔන් මයික් එකක් පාවිච්චි කරලා අපේ ප්‍රොඩක්ෂන් එක කරන්න යන්නේ කියලා. ඉතින් මේ වැඩසටහන ඔයාට අරගෙන එන්නේ ස්ටුඩියෝ ප්‍රොඩක්ෂන් එකක් හරහා. මෙතනදී කැමරා එකට පෙනුනේ නැති වුණාට අපි ලයිට්ස් විශාල ප්‍රමාණයක් පාවිච්චි කරනවා. ඉතින් මේ ලයිට්ස් නැති වුණා කියලා හැමෝම නැතම් අපේ සාමාන්‍ය ප්‍රොඩක්ෂන් එකකට ආපුවම මේ විදිහේ පහසුකම් නැහැ. අපි බලමු සාමාන්‍ය ටීවී ෆ්‍රේම් එකේ ඉඳලා අපේ YouTube frame එකට එද්දී කොහොමද දේවල් වෙනස් වෙන්නේ කියලා. දැන් ඔගොල්ලෝ ඉන්නේ මේ YouTube frame එකේ හැමන් නැත්තම් මගේ mobile frame එකේ. මට පුළුවන් මෙතනදී කැමරා එක හැමන් නැත්තම් මගේ mobile phone එකේ තියෙන flash light එක දාගන්න. එහෙමත් නැත්තම් මම කලින් කියපු ring light එක වගේ දෙයක් එහෙමත් නැත්තම් ඔගොල්ලන්ට gederdi හදාගන්න පුළුවන් lighting setup එකක් මෙතනදී දාගන්න. ඒ වගේම තමයි මේ වගේ සෙටප් එකක් ඔයා ප්‍රසන්ට් කරනවා වෙන්න පුළුවන් එහෙමත් නැත්නම් ඔයා එළිය ගිහිලා සත්තු ගැන එහෙමත් නැත්නම් සමහර විට වාගේ විනෝදාංශ ගැන රෙකෝඩින් කරනවා වෙන්න පුළුවන් ඔයාගේ මොබයිල් ෆෝන් එකේ කැමරා එක මම කලින් කිව්වා වගේම මේකට සෑහෙන ප්‍රමාණවත් වෙනවා එකම දේ වාට අවශ්‍ය වෙන්නේ මේ විදිහට ඔයාගේ කන්ටෙන්ට් එක ඔයාම ප්‍රසන්ට් කරනවද එහෙමත් නැත්නම් ඔයා යාළුවෙක් එක්ක එකතු වෙලා මේ වගේ ප්‍රොඩක්ෂන් එකක් කරනවද කියන දේ තුළ ක්‍රියේටිව් විදිහට මේ දේවල් ප්ලෑන් කර ගැනීම විතරයි. ඉතින් මේ විදිහට ඔයාගේ කන්ටෙන්ට් එක රෙකෝඩ් කරගත්තට පස්සේ ඊළඟට අපි මේකේ එඩිටින් ගැන කතා කරන්න ඕනේ. ඉතින් එහෙමනම් අපි අපේ මොබයිල් එහෙම නැත්නම් YouTube view එකේ ඉඳලා අපේ TV frame එකට එමු. එහෙමනම් අපි අපේ YouTube frame එකේ ඉඳලා TV frame එකට ආවා. ඉතින් මෙතනදී කියන්න අවශ්‍ය දෙයක් තමයි මේ විදිහට අපි කතා කරන්නේ බොහොම පොඩි බජට් එකකින් ඔයාගේ ෆෝන් එක විතරක් පාවිච්චි කරලා මොන විදිහටද ප්‍රොඩක්ෂන් එකක් කරන්න කියලා. හැබැයි ඉතින් ගොඩක් YouTube channel තියෙනවා මේ විදිහේ බොහොම සරල මට්ටමෙන් නෙවෙයි තාමත් ලොකු බජට් එකක් පාවිච්චි කරලා මේ විදිහට තමන්ගේ ප්‍රොඩක්ෂන් කරන විශේෂයෙන්ම 4K වගේ කැමරා පවා පාවිච්චි කරලා YouTube එකට කන්ටෙන්ට් හදන. ඉතින් මේ විදිහට අපේ ප්‍රොඩක්ෂන් එක අපේ වීඩියෝ එක රෙකෝඩ් කරගත්තට පස්සේ ඊළඟට අපිට කතා කරන්න තියෙන්නේ මේ වීඩියෝ එක කොහොමද එඩිට් කරන්න කියලා. ඉතින් මේකට අපි එඩිට් කරන්න වෙනම කම්පියුටර් එකක් පාවිච්චි කරන්නේ නැහැ. ඒකත් ෆෝන් එකෙන්ම ඇප් එකක් පාවිච්චි කරලා එඩිට් කරන එක ගැන තමයි අද අපි කතා කරන්න යන්නේ. අරුල් ඇයි කලින් ආවේ? ඇප් එක ගැන කතා කරන්න කිව්වේ. ඉතින් ඔයාගේ වෙලාව තාම නැහැ නේ. තව ටිකක් වෙලා තියෙනවා මේ ඇප් මාස්ටර් එකට යන්න. ඇප්
කියලා වචනයක් කිව්වනේ ඒකයි ඔව් ඉතින් අපි ඇප් මාස්ටර් එක යටතේ තමයි අද අපි කතා කරන්නේ මේ වීඩියෝ එඩිට් කරගන්න ඇප් එක මොකද්ද කියලා ඉතින් අරුල් අපිට කියන්න මොකද්ද මේ ඇප් එක කියලා ඔව් ඇත්තටම මේක කම්පියුටරෙන් වීඩියෝ එඩිට් කරන ඇප් එකක් වගේ තමයි ඒ කියන්නේ සොෆ්ට්වෙයාර් එකක් වගේ සාමාන්‍යයෙන් අපි යූස් කරලා තියෙනවා ප්‍රීමියර් ෆයිනල් කට් ඒ වගේ ෆීචර්ස් මේකෙත් තියෙනවා मोबाइल वर्जन iOS Android Kindmaster अभी से डाउनलोड Kindmaster वीडियो एडिटर स्क्रीन नमाइल इंस्टॉल कर ඉන්ස්ටෝල් කරගන්න. රයිට්. ඉතින් මේ විදිහට අරුල් අද අපේ ගත්ත ඇප් එකෙන් අපි මීට කලින් footage එකක් shoot කරා. ඒක edit කරන්න තමයි යන්නේ. ඉතින් මේ Kindmaster කියන ඇප් එක හරහා අරුල් මම හිතන්නේ green screen ඔව් වගේ දේවල් remove කරන්නත් පුළුවන්. ඔව් මේකේ තියෙන features ටික මම ගත්තා නම් ඉතින් මේකේ ගොඩක් features තියෙන කියන්නේ අපිට video එකක් speed control කරන්න ඒ කියන්නේ slow motion ඊට පස්සේ time lapse වගේ effects දාලා ගන්න පුළුවන්. ඊට පස්සේ chroma key ගොඩක්ම වැදගත්ම ෆීචර් මොකක්ද නැති සාමාන්‍ය කම්පියුටර් එකක මොකක් හරි ප්‍රොජෙක්ට් එකක් කරනකොට ඒකේ සමායට අපි බාගෙන නවත්තලා ඊළඟ දවසේ කරන්න එම අපිට අයිඩියාස් තියෙන්නේ ඒ වගේ වෙලාවට අපි මේ ප්‍රොජෙක්ට් එක සේව් කරලා තියෙනවා ඒ වගේම මේ ඇප් එකෙත් ප්‍රොජෙක්ට් ෆයිල් එකක් ක්‍රියේට් වෙනවා .kind කියන එක්ස්ටෙන්ෂන් එකෙන් ඒක ඔයාලට ආය පාරක් වෙන ඩිවයිස් එකකට ට්‍රාන්ස්ෆර් කරලා යූස් කරන්නත් පුළුවන් නැත්නම් යාළුවෙක්ට ඔයාගේ ප්‍රොජෙක්ට් එක ෂෙයා කරන්න ඕන නම් ඒ ෆයිල් එක විතර දුන්නා නම් ඇති ඒකේ ඔක්කොම ෆීචර්ස් ටික ඒ ෆෝන් එකේ තිබිච්ච වගේම යාගේ ෆෝන් එකටත් යයි. ඒක තමයි වැදගත්ම ෆීචර් එක මේක. ඒ වගේම ඇඩ්ජස්ට්මන්ට්ස්, ඕවර්ලේස් ඊට පස්සේ ඉන්ස්ටන්ට් ප්‍රිවියු. ඒ කියන්නේ සාමාන්‍යයෙන් වීඩියෝ එක එඩිට් කරනකොට එවෙලම රියල් ටයිම් ප්ලේ කරලා බලන්න පුළුවන් ප්‍රිවියු කරලා මොකද්ද අපි එඩිට් කරේ කියලා. ඒක ගොඩක් ෆීචර්ස් තියෙනවා. අරුල් එහෙනම් අපි ගත්ත ෆූටේජ් එක අපි එඩිට් කරමු. ඔව්. ඊට කලින් මම මේ ප්‍රීමියම් වර්ෂන් එක ගැනත් කියන්න. ඒක ප්‍රීමියම් කිව්වට ලොකු ගණක් නෙවෙයි. सामान्य मंथली पेमेंट गंडवा ना एनुअल फी गंड पुलवा अभी दें बल मैं एडिट करना अभी इंटरफेस होम पेज का अभी क्रिएट न्यू की बटन का अभी मेतने मुनवा रेसो मैं एडिट कर सिक्सटीन बै नाइन इवागे स्क्वायर इवागे फोर बै थ्री इवागे साइज़ तीन दें अभी एडिट कर साइज़ सिक्सटीन बै नाइन एच डी वर्जन पटक दी सा कंप्यूटर तीन इंटरफेस मेके दिल्ला अभी बेस वीडियो तौर कंटे अभी दिखना कैमरा कल वीडियो दिंग टाइम लाइन फोटो ऐडना मेक टाइम लाइन की ओट मल्टी ट्रैक दागंट पड़ा मल्टी ऑडियो ट्रैक मल्टी वीडियो ट्रैक दागंट पड़ा दें मैं एडिट कर वीडियो एक ऑडियो ट्रैक एक वीडियो ट्रक इट पे मेतन अभी बल्ला पड़ी टूल बॉक्स तीनों मेरे मैं कंट्रोल मेतने मीडिया फाइल के तोरने ऑडियो फाइल के तोरने के लेयर्स इगे मेके रियल टाइम रिकॉर्ड कर तनिया कैमरा दागने ये फाइल गंडा अपे आराम अभी ऑडियो का वीडियो का एडिट कर पास दिल तीन इट पे अभी मेतने ट्रिमिंग मेतने टाइम लाइन के ලොකු කරලා කියන්නේ අපිට සමහර ડિස්ප්ලේ එක පොඩි නම් ලොකු කරලත් බලා ගන්න පුළුවන් මේ ටයිම් ලයින් එකේ මොන මොකද්ද තියෙන්නේ කියලා. දැන් අපි ප්ලේ කරලා බලමු අපේ footage එක. ඒකෙත් දැන් ප්‍රීවිල් එකක් දෙනවා. දැන් මේකේ ඕන නැති කැලේ ගොඩක් තියෙනවා. එහෙම නැත්නම් හරි. දැන් මෙතනට හරියට අපි පින් එක තියාගෙන වම් පැත්තේ තියෙන මේ කැලල එහෙමම අදින්න තියෙන්නේ. अंतिम මේකට මම පොඩි බෑග්ග්‍රවුන්ඩ් මියුසික් එකක් දාන්න. ඒ බෑග්ග්‍රවුන්ඩ් මියුසික් එක අපි ලයිබ්‍රරි එකක් තියෙනවද නැත්නම් ෆෝන් එකේ තියෙන දෙයක්ද? මෙයාලගේ ලයිබ්‍රරි එකක් තියෙනවා. රයිට්. මේ ලයිබ්‍රරි එකෙන් යනවනම් සමහර ඒවා ෆ්‍රී ඔක්කොම නෑ. රයිට්. ප්‍රීමියම් එක. ඔව් මෙතන පෙන්නනවා. ප්‍රීමියම් නම් ප්‍රීමියම් පෙන්නනවා. ෆ්‍රී නම් ෆ්‍රී එක පෙන්නනවා. ඔව් මම ප්ලස් වර්ණ එක ගබෝ.
फ्रेम रेट चूज अरे अडवां सामान्य वीडियो एडिटर के मे वाके फ्यूचर्स मैं दिखाने देंगे आप 250 MB वागे मन दाना वीडियो को सेव करना अरुण एक्सपोर्ट होना टाटा हर इधिंग मैं अभी एडिट कर ला अरुण एक्सपोर्ट कर ला दोने अपे मैं साथ ये चैलेंज का इधिंग मैं थी ने මේ සතියේ ඔයාලට එන චැලෙන්ජ් එක. එහෙමනම් මේ සතියේ චැලෙන්ජ් එක අපි සම්පූර්ණයෙන්ම මොබයිල් එක හරහා තමයි රෙකෝඩ් කරලා ඕගොල්ලන්ට අරගෙන එන්නේ. මේ සතියේ චැලෙන්ජ් එක තමයි ඔයාගේ ෆෝන් එක පාවිච්චි කරලා ගැජට් මේනියා ප්‍රෝග්‍රෑම් එක ගැන ඔයා කැමතිම දේවල් වල තප්පර 30ක වීඩියෝ එකක් අපිට හදලා එවන එක. ඉතින් මේක සම්පූර්ණයෙන්ම මොබයිල් එක පාවිච්චි කරලා ඔයා ෆෝන් එකට කතා කරනවාද එහෙම නැත්නම් වෙනත් දෙයක් ඕනෙම ක්‍රියේටිව් දෙයක් වට කරන්න පුළුවන්. මේ තුල තප්පර 30ක ක්ලිප් එකක් අපිට එවන්න නේද? ඉතින් අපේ ගැජට් මේනියා Facebook page එකට ඔයගොල්ලන්ට message එකක් එහෙම නැත්නම් video file එකක් එවන්න පුළුවන්. අපි බලමු creative mode mobile එක පාවිච්චි කරලා කවුද අපිට එවන්නේ කියලා. එහෙමනම් මේ challenge එක ඔයාලා complete කරලා සම්පූර්ණ කරලා අපේ Facebook page එක තියෙනවා Facebook එකේ gadget mania කියලා search කරන්න. ඒකට message එකක් දැම්මම ඊළඟට ඒ video එක කොහොමද එවන්න අවශ්‍ය කියන තොරතුරු ටික ඔයාට බලා ගන්න පුළුවන්. ඉතින් මේ දේවල් එක ඊළඟට අපි කතා කරන්න යන මේ දේවල් අප්ලෝඩ් කිරීම සහ AdSense ගැන මේ break එකෙන් පස්සේ කතා කරමු. මේ විදිහට අපි editing ගැන කතා කරා. ඉතින් අරුල් කියපු විදිහටම KineMaster එහෙම නැත්නම් KineMaster කියන app එක ඔයගලන්ට පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම තමයි තව apps ගොඩක් තියෙනවා. वीडियो एडिटिंग कियन कैटगरी आवाम प्ले स्टोर के हेमंदा आईफोन पाविच करना एप स्टोर के मे देवल बहुम सरलोम कलगत युतुदे तमाइ वे वीडियो बहुम पास एडिट करला मेक यूट्यूब अपलोड करना पुलवांग विधियट हदागाने का पास वागे एंड्रॉइड फोन के हेमंदा तम वागे स्मार्टफोन के यूट्यूब ऐप ओपन करगा मे ऐप के पहलम तीन अकाउंट खादले लॉगिन वेलाना प्लस बटन एक पहला हरी मैदी मेन मे धन लकुन एबुआट पास वाट पुलवांगनवा वीडियो एक अपलोड करान इधिंग अपियार हदागत वीडियो एक मेतन दि सिलेक्टर अपलोड प्रोसेस यान पुलवांग वगे मतमाइ ओगुलंट मेतन दि ओयागे वीडियो के ओटो थंबनेल जनरेट पेनो इधिंग मेतन दि थवत एप्स गोडक्तियनो मे विधि हेट ओयागे थंबनेल हदन ई थिंक स्नैपसीड पिक्सार्ट मे वे गोडक ऐप्स तीन आट पुलवा रीसर्च ऑनलाइन टीका होयला ओयाट गेलपेन मैं ऐपेगा होयागना मे विधि हेट यूट्यूब बेकट ओयागे कंटेंट फोन हर हाम मोन विधि हेट द रिकॉर्ड कराने एडिट कराने अपलोड कराने की थिंग कथा करा मेतनी एहाट ओया कंटेंट क्रिएट के विधि हेट बहुम पुंच बजेट वागे स्मार्टफोन वितरक पाविची करला अपलोड कराट पास ईलांगट ओयागे यूट्यूब चैनल एक मोन विधि हेटद मेक प्रेक्षक नतरट यानी व्यूवर्स मोन वगे कमेंट्स दाने की हेमद अज्ञानम ऐहगन इन वेदगात्वेनो मे देवाट अपिट दीलतीनो यूट्यूब बेकेन्म वाईटी स्टूडियो कियन ऐपेक मेक ओगलोट डाउनलोड करगा पुलवांग එතනට ඔයා සයින් ඉන් වුණාට පස්සේ ඔයාගේ වීඩියෝ එකේ views කීයක් තියනවද comments එන දේවල් වලට බොහොම පහසුවෙන් වීඩියෝ එක load වෙන්නේ නැතුව reply කරන්න මේ හැම දෙයක්ම කරන්න පුළුවන් මේ විදිහට ඉතින් අපි කතා කරා mobile phone එක පාවිච්චි කරලා බොහොම සරලව ඔයාගේ content මොන විදිහටද මේ මුළු ලෝකයටම විවෘත වෙලා තියෙන YouTube platform එක හරහා අරන් යන්නේ කියලා එතනදී ගොඩක් දෙනෙක් interest ඇති මේ AdSense ගැන කතා කරන්න AdSense लबा गन्न मेवेनकोट यूट्यूब आयतने कालें कालेट मेके तीन रिक्वायरमेंट्स वेनस करनो मेवेनकोट अपिट तीन दे तमाय अपे चैनल लेकट अपे सब्सक्राइबर्स ला दाहा एकतु कर गन्नो ने एवागेम अपे कंटेंट्स पैया हार दाहा केहमत नेदनम
වොච් ටයිම් එක අවර්ස් 4000ක් කම්ප්ලීට් වෙන්න ඕනේ කියන එක. හැබැයි YouTube ආයතනය කියන දෙයක් තමයි මේ විදිහේ රික්වයර්මන්ට්ස් දෙකම සම්පූර්ණ වුණත් AdSense එහෙම නැත්නම් YouTube හරහා මුදල් ඉපයීම කියන දේ අපිට ලබා දෙන්න සම්පූර්ණයෙන්ම එයාලා සතු තීරණයක් කියලා. ඉතින් සමහර විට ඔයා මේ විදිහට මේ රික්වයර්මන්ට් දෙකම සපුරගන්න කලිනුත් ඔයාට AdSense enable වෙන්න පුළුවන්. සමහර විට මේ විදිහට මේ දෙකම සපුරගත්තත් ඔයාට AdSense enable නොවෙන්නත් පුළුවන් හේතු තියෙනවා කියන එක අමතක කරන්න එපා. එහෙමනම් මේ සති අපි කතා කරේ YouTube වලට කොහොමද මුල් පියවර තියාගන්නේ කියලා ලොකු බජට් එකක් නැතුව අතේ තියෙන ෆෝන් එක විතරක් පාවිච්චි කරලා ඒ වගේම තමයි මේ හරහා ඔයගොල්ලන්ට මේ YouTube platform එක තුල content creator කෙනෙක් වෙන්නේ කොහොමද කියලා අයිඩියා එකක් ආවා කියලා විශ්වාස කරනවා. මෙත් එක්කම මතක් කළ යුතු දේ තමයි අපේ challenge එක gadget mania ගැන. අපි සම්පූර්ණයෙන්ම මොබයිල් එකෙන් shoot කරලා edit කරපු challenge එක ආයසරයක් බලන්න. ඒ බලලා ඔයාලගේ නිර්මාණ අපේ gadget mania Facebook page එකට යොමු කරන්න. එතනින් ඔයගොල්ලන්ට instructions ලැබෙයි මොන විදිහටද මේ video එක අපිට එවන්න අවශ්‍ය කියලා. ඉතින් මේ වගේ interesting දේවල් ගැන කතා කරන වැඩසටහනක් තමයි gadget mania කියලා කියන්නේ. ඊළඟ සතියෙත් තවත් interesting තොරතුරුත් එක්ක අලුත් concept එක්ක හමු වෙමු.